భారతము శ్రీలంక మగన్ పటాంగము. This one. ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ විශේෂයෙන්ම බෞද්ධ ආගම වෙනුවෙන් ප්‍රතිබිම්මාරාම විහාරාධිකාරී හොරවින්නේ අපේ රතනසිරි ස්වාමීන් වහන්සේට අප ප්‍රධාන වේදිකාවට ආරාධනය කරනවා. ඒ වගේම හින්දු ආගම වෙනුවෙන් වැල්ලවත්ත මයිරකොවිලේ අපේ කුගදාසන් කුරක්කල් සාමිතුමාටත්, ඒ වගේම ඉස්ලාම් ආගම වෙනුවෙන් දෙහිවල ජුම්මා මහපල්ලියේ රමිත් මෞලවිතුමාටත් අපි තාමත් ආදරයෙන් ගෞරවයෙන් මේ අවස්ථාවේ ආරාධනය කර සිටිනවා. මුලින්ම සියලු දෙනා අසුන් වලින් නැගිට ආගමික කටයුතු වලට මුල් තැන ලබා දෙමින් අපි මුලින්ම පන්සිල් සමාදන් කිරීම සඳහා සියලු දෙනාම අසුන් වලින් නැගිට අපි මේ අවස්ථාවට සහභාගී වෙමු. පාද නමස්කාර පූර්වකව පන්සිල් ගැනීම සඳහා සියලු දෙනාම එක්වෙමු. ඒ වෙනුවෙන් මගේ ගෞරවනීය ආරාධනාව
ප්‍රතිබිම්බාරාම විහාරාධිකාරී හොරවින්නේ අපේ රතනසිරි ස්වාමීන් වහන්සේට පාද නමස්කාර පූර්වකව ආරාධනය කරනවා බෞද්ධ ආගම වෙනුවෙන් පන්සිල් සමාදන් කිරීම සඳහා අවසරයි අපේ හාමුදුරුවනි හොඳයි හැම දෙනාම නමස්කාරය කියන්න පන්සිල් සමාදන් වීම සඳහා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි වැඩම අවදාළ අතිගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි එවැගේම අන්‍ය ආගම් නියෝජනය කරගනිමින් පැමිණෙන්නට යෙදුණු අන්‍ය ආගමික පූජකවරුනි එවැගේම අපේ හිටපු අමාත්‍ය ගරු ගාමිණී ලොකුගේ මැතිතුමා ඇතුළු මේ අවස්ථාවට සහ සම්බන්ධව සිටින සම්භාවනීය පින්වතුනි එවැගේම පැමිණ සිටින සියලුම දෑහිතකාමී ජනතාවනි අද දවසේ දෙහිවල ආසනයේ ක්‍රියාකාරී කමිටුව එක්ව මෙවර ජනපතිවරණය සඳහා ඉදිරිපත් වන නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ජය තහවුරු කරනු වස් සංවිධානය කරන්නට යෙදුණු මහා ජන රැලියට සහ සම්බන්ධව සිටින මේ හැම දෙනාම මෙවැනි ජන රැලියක් පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නට යෙදුණු දෙහිවල ආසනයේ ක්‍රියාකාරී තරුණ තරුණියන් එවැගේම ඒට සම්බන්ධ බොහෝ පිරිසක් එක්ව දින ගණනාවක් පුරාවට වෙහෙස මහන්සි වෙලා නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ජය තහවුරු කිරීම සඳහා බොහෝ වැඩ කොටසක් සිද්ධ කරගෙන
යනු ලැබූ ආකාරය අපට දක්නට ලැබුණා. ඉතින් දෙහිවල ආසනයේ ක්‍රියාකාරී කමිටුවෙහි සමාජික සමාජිකාවන් පිළිබඳව මේ රැස්ව සිටින හැම කෙනෙකුටම මන අවබෝධයක් වැටහීමක් තිබෙනවා. වර්ෂ ගණනාවක් පුරාවටම ඔවුන් විවිධ අවස්ථාවලදී ප්‍රදේශයේ ජනතාවගේ සුභසිද්ධිය සඳහා සෞඛ්‍ය එවගේම අධ්‍යාපනික එවගේම සමාජික වශයෙන් බොහෝ වැඩ කොටසක් සිද්ධ කරන්නට යෙදුණු ක්‍රියාකාරී කමිටුවක් හැටියට ඔවුන් කටයුතු සිද්ධ කරන්නට යෙදුණු ආකාරය අපි නිරීක්ෂණය කරන්නට යෙදුණා.